හරි. මෙතෙන්දි පුතේ කියනවා දැන් ඉතා වැදගත්ම තැන තමයි මේක තියෙන්නේ. මේක තමයි මේ නාට්‍යයේ තියෙන විශේෂම තැන් ටික. දැන් උදාහරණයක් විදියට දැන් උද්දාල කියනකොට මට මගේ ජීවිතේ නැති වුණා. විභාග විතරයි මම පාස් කරේ. මට ලව් කරන්න බැරි වුණා. මේ කියනකොට අරය කියනවා එහෙම කියන්න එපා. ඔබතුමාට විතරයි මේ 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 ජීවිතේ විඳින්න පුළුවන්. නිදහසේ විඳින්න පුළුවන්. අනිත් මේ හැම රෙද්දක්ම මෙලෝ තේරුමක් නැති ඒවා. ඒ කසාද බැඳලා අපි මේ එන يعني අනිත් ජීවිතය ඇතුලේ මිනිස්සු විඳින දුක් දැක්කහම. ඒකට එහෙම කියනකොට කියනවා මොකද්ද? උද්දාල කියනවා මෙන්න මේව. ඒක හෙලා දකින්න එපා කිව්වහම එයා කියනවා ලොවී සුවයක පිහිටලා නැති ලෞතුරා ආස්වාදයෙන් කිම පසක් විය මට નિසරු භවෙහි මෙරඟුව කියේ පවසන නිවන. මේක තමයි ඉතා ප්‍රබලම ප්‍රකාශනය. මොකද කාරණේ ලොවී සුවයක නැවතිලා පිහිටලා නැති ලෞතුරා ආස්වාදයෙන් කිම මම ලොවී සුවයක ලෞකික සුවයක පිහිටලා ලොවී කියන්නේ ලෞකික ලෞකික සුවයක පිහිටලා නැති ලෞතුරා ආස්වාදයෙන් කිම එයා උද්දාල අහනවා ස්වර්ණතිලකගෙන් ලෞකික සුවේ විඳින්න නැතුව පොඩි කාලේ ඉඳලා මං ආගමික ජීවිතයට ආවේ එහෙම ලෞකික සුවේ විඳලා නැති ලෝඋතුරා ආස්වාදයෙන් කිම ලෞකික ජීවිතේ විඳින්න නැතුව ලෝකෝත්තර ජීවිතයට එන්නේ කොහොමද මේක හරියට කියනවනම් පොඩි හාමුදුරු කෙනෙක් මහාන කරනවා වගේ පොඩි කාලේ දරුවෙක් මහාන කරනවා වගේ මෙයා ප්‍රශ්න කරන තැන ලෞකික සුවේ විඳින්න නැතුව විභාග පාස් කර කර ඉඳලා ඉවරලා අන්තිමට ජීවිතේ විඳින්න බැරි වුණාට පස්සේ ලෞකික සුවේ විඳින්න බැරුව කොහොමද මම ලෝකෝත්තර දේවල් විඳින්නේ ලෞකික සුවේ අත්විඳලා එපා වුණාමනේ ලෝකෝත්තර වෙන්න පුළුවන් පසක් විය මට નિසරු භවෙහි ඒක මහා නිස්සාර වැඩ මට දැන් තේරලා තියෙන්නේ මම විභාග විතරයි පාස් කරේ මට මගේ ජීවිතේ විඳින්න බැරි වුණා දැන් මට හිතෙනවා ඒක හරි නිස්සාරයි කියලා මිරිංගුව කියේ පවස නොනිවන මිරිංගුවක් වගේ ඒක පිපාසය නොනිවන අඩුම ගානේ මං ජීවිතේ විඳනම් මට මේ වේදනාව නැහැ. මේ ප්‍රේමය අත්විඳනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං ප්‍රේමය අත් නොවිඳ මැදි වයසරම ඇවිල්ලා තියෙන්නේ. ඒක හන්ද මට ජීවිතේ දැනෙනවා. ලෞකික සුවේ අත්විඳලා නැහැ මං කියන. තමත්ව ප්‍රබල කාරණය. ලෞකික සුවේ විඳලා නැතුව ලෝකෝත්තර වෙන්න යනවා කියන්නේ එන බොරු වැඩක්. ලඳකගේ ඇස් මිනි පහන් ලෙස දිලෙන බවනේ කවින් කී බස නොයද වූ යෙමි තතු නොදත්තේ ඉස්සර කවියෝ කියලා තිබුණා ලඳකගේ ඇස් මිනි පහන් කාන්තාවන්ගේ ඇස් මැණික් පහන් වගේ මේව රූපක කාන්තාවක ගෑනුන්ගේ ඇස් මැණික් පහන් වගේ කියලා එහෙම වගේ දිලෙනවා කියලා නෙක්ක කවින් නොයේ කවින් කිව්වා ඉස්සර ගෑනුන්ගේ ඇස් දෙක මැණික් පහන් වගේ ඒක හන්දා එහෙම කිව්වට මම නොයද හෝයේ මේ සතුන දත්තේ තොරතුරු දන්නේ නැති හන්දා මම ඒක විශ්වාස කරේ නැහැ ඉතින් ඉන්න රෙකෝඩින් එක අරග මේව කරගන්න සේව් කරන්න කාන්තාවගේ ඇස් මැණික් පහන් වගේ කියලා කවියෝ කිව්වට මම ඒක විශ්වාස කරේ නැහැ. නොයද හෝයේ මේ තතු නොදත්තේ. තොරතුරු දන්නේ නැති හින්දා මම ඒක විශ්වාස කරේ නැහැ. එතකොට ඔබ දුටු වේලේ සැබෑ වියේ හැබැයි ඔබව දැක්කහම මට තේරුණා ඒක ඇත් කියලා. උතෝර ගැහණියෙක්ගේ ඇස්වල තියෙන මැණික් පහන් එක ඔබ දැක්කහම තමයි මට තේරුණේ ඒක ඇත්ත කියලා. ගැහණියෙක්ගේ ඇස් දෙක දිලෙනවා කියලා මම දැනගත්තේ එතකොට. වරින් වර ආලෝක වෙන හැටි, සරින් සරේ ආලෝක වෙන හැටි, වරින් වර යලි නිවි යන හැටි, සරින් සරේ නිවිල යන හැටි. පසක් නොකලෙමි මෙතුවාක් කල් මෙච්චර කාලයක් මම ප්‍රත්‍යක්ෂ කළේ නැහැ ඔබ දුටු වේලේ සැබෑවියයි
ඔයා දකිනකන් මම මේක විශ්වාස කරේ නෑ. හැබැයි දැන් මට දැනෙනවා ගැහැණියක ගෑස් දෙක කියන්නේ මණික් පහන් දෙකක් වගේ කියලා. ඒක ආලෝක වෙනවා. සැනෙන් සැරෙනි වෙනවා කියලා ඔහුට දැන් තමයි ජීවිතේ දැනෙන්නේ. ගැහැණියක් සම්බන්ධ ප්‍රේමය පත්විඳලා නැති මිනිහෙකුට මැදි වයස මිනිස්සෙකුට දැන් ජීවිතේ දැනෙන්න ගන්නවා. දැන් එයාට පේන්නේ අවුරුදු 18ක තරුණෙක් වගේ. එයාගේ මනස වැඩ කරන්නේ ගැහැණියක් එයා අත්විඳ පළවෙනි වතාව. එතකොට ජීවිතේ විඳපු කෙනෙකුට වඩා නොවිඳපු කෙනෙක් එකක් තමයි දැනෙන්නේ. නිකන් පියෝ එකක් වගේ මුල මේ අවුරුදු 18ක කාලෙක Tamanට දැනෙන වගේ තමයි දැන් ගැහැණියක්ව එයාට දැනෙන්නේ. දැන් ස්වර්ණතිලකා බලන්නකො. ස්වර්ණතිලකා කියන්නේ පරිණතයි මේ වෙනකොට. මේ මොන බලන්න. අපේ දේශේ පංචමදුරා නමින් යුත්තේ සැඬොල් නායක බමුණු දෙටුපුත් මා කෙරේ අනුරක්ත වූයේ. වස්ත්‍ර ආභරණ මල් බුලත් තෑගි භෝගද මව්පියන්ට දෙමි නිරතුරු විචාලේ මා සරණ ගන්න. එයාට කියනවා මේ අපේ රටේ අපේ දේශේ අපේ රටේ පංචමදුරා නමින් යුත් අපේ පංචමදුරා අපේ රටේ පංචමදුරාපුරේ සැඬොල් නායක බමුණු දෙටුපුත් සඬොල් නායක බමුණගේ ලොකු පුතා. දෙටුපුත් කියන්නේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර ලොකු පුතා. මා කෙරේ අනුරක්ත වූයේ. එයා මට කැමැත්තෙන් වස්ත්‍ර ආභරණ මල් බුලත් ඇ. ඒ කාලේ කසාද බඳින්න එනකොට ගේනවා මේ වස්ත්‍ර ආභරණ. රෙදි අරන් එනවා. ඊළඟට ආභරණ අරන් එනවා. ඊට පස්සේ මල් බුලත්. මල් සහ බුලත් මෙන්න මේ හතරම අරන් එනවා. ඒ කාලේ කාන්තාවක් අරගෙන එනකොට රෙදි ආභරණයි මලුයි බුලතුයි මේව අරන් ඇවිල්ලා තෑගි භෝගද මව්පියන්ට අම්මටයි නැන්දටයි මාමටයි තෑගිත් අරන් එනවා. දෙමින් නිරතුරු විචාලේම ඒකලු අම්මටයි තාත්තටයි තෑගිත් දීලා ඇහුවා මාව කසාද බඳින්න. දකින විට ඒ බමුණා මාසිතෙහි හටගන්නේ පිළිකුලකි. ඒක ඇවිල්ලා කතා කරාට මට ඌව සෙට් නෑ. මේ දකින විටේ බමුණා මාසිතේ යටගත පිළිකුලකේ. ඒ වගේ මේ මිනිහා මාව කසාද බඳින්නාවට මට ඌව සෙට් නෑ. මම ඌට කැමති නෑ. දැන් මෙතන ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේදී sorry ස්වර්ණතිලකා කතාවේදී මෙතන නෝට් ඩවුන් එකක් දාගන්න නෝට් එකක් දාගන්න. ස්වර්ණතිලකා කතාවේදී අරයට අකමැති වෙන්නේ මේ සඬොල් නායක බමුණගේ පුතාට අකමැති වෙන්නේ මෙයා කැමති වුණේ ස්වර්ණතිලකා කැමති වුණේ ඉහළ කුලයේ කෙනෙකුට කැමති. එයා කැමති කියන්නේ එයාට ඕන හයි ක්ලාස් කෙනෙක් බඳ ගන්න ඕන. මෙයාට අකමැති වෙන්නේ කියන්නේ සඬොල් නායක බමුණාගේ ලොකු පුතාට අකමැති වෙන්නේ සත්තර්ම අලංකාරයේදී එයා අකමැති වෙන්නේ හේතුව තමයි එයාට ඕනේ මේ සැඬොල් කුලයේ කෙනෙක් නෙවෙයි වෙන කුලයක කියන්නේ බ්‍රාහ්මණ කුලයේ හරි ක්ෂත්‍රිය කුලයේ හරි කෙනෙක් හයි ක්ලාස් කෙනෙක් වුණා. හැබැයි මෙයා මෙතන පිටා පැහැදිලිව කියනවා ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයේදී මට ඕනේ ඉහළ කුලයේ කෙනෙක්වත් මොකෙක්වත් නෙවෙයි මම මූට කැමති වුණේ නැත්තේ මොකද්ද ඒ මිනිහා මට සෙට් නැහැ මට ඌ සෙට් නැති හින්දා මම ඌට කැමති නැහැ. දකින විටේ බමුණා මාසිතේ හටගන්න පිළිගුවේ මට ඌව දැක්කම කලකිරෙනවා. මොකද මම ඌට කැමති වුණේ නැහැ. මෙතන තියෙන්නේ ඉහළ කුලයේ වෙන මිනිහෙක් ඕන හන්ද නෙමෙයි මට ඌව සෙට් නැති හින්දා මම ඌට කැමති නැහැ. කියන්නේ ගැහැණිය බේරනවා ස්වර්ණකලකා උත්තරනවා හැමතැනීම මේකෙදි අතුවරයක්. මම ඌට කැමති නැහැ. එවැනි කෙනෙකු සමීපෙහි සහවාසය දැරිය හැකිද? මම කැමති නැත්තම් මම කැමති මිනිහෙක් ඉන්නවා නම් සහවාසය දැරියද මට ඌත් එක්ක කසාද බඳ දික් කරන්න පුළුවන්. මං උට කැමති නැත්තා. පහට නම් සිතක් වෙයි. පහට දෙහපතක් වෙයි. කලෙමි පිළිකෙව් ඔහුගේ ආයතන. මං ප්‍රතික්ෂේප කරා ඔහුගේ ආයාචය. ඔහුගේ ඉල්ලීම. මං උට බෑ කිව්වා. ඒතෙමේ රැහැණි වී ගොස් රජුට කී මුසා බස්ම එක. ඒතෙමේ රැහැණි වී මං උට බෑ කිව්වහම ඌ මොකද කරේ රැහැණි වී කෝප වී අයා ඒකට කේන්ති ගිහිල්ලා රජුට කී මුසා බස් නොයක රජුරවන්ට නොයෙක් මුසා බස් කිව්වා බොරු කිව්වා. මං ඌට බෑ කිව්වේ මං ඌට කැමති නැති හින්දා. එතකොට ඌ ගිහිල්ලා ඉවරලා රජුරවන්ට බොරු කිව්වා. මොකද කිව්වේ?
ස්වර්ණ තිලකාතුමෝ සරණ පාවා ගන්නට වංශවත්තයි පතයි. මං උට බෑ කිව්වහම ඕගිල රජුරවන්ට කිව්වේ ස්වර්ණ තිලකාව ඉහ කසාද බැඳ ගන්න හොයන්නේ ඉහළ කුලවලයි කියලා. සම කුලේ වන අපට අවමාන කරන්නේ බස්ම දේවියෝ ආහෙට. සමාන කුලවල ස්වර්ණ තිලක රජු. එතකොට මෙතන ඉතාල පැහැදිලිව කියනවා සද්ධර්මාලංකාරයේදී ඔය කතාව ඉඳපු නැති අයට මම මේ කියන්නේ. සද්ධර්මාලංකාරයේදී ස්වර්ණ තිලකා පැහැදිලි ලෙසම කියනවා තමන්ගේ කුලේ එකට බෑ කියන්නේ එයාට ඉහළ කුලේ කෙනෙක් වුණ නිසා. හැබැයි මේකෙදී ඉතා පැහැදිලිව කියනවා මෙයාට මෙයා මේ ඒ ඉහළ කුලවලයි ප්‍රාර්ථනා කරපු කෙනෙක් නෙවෙයි. මෙයාට යෝජනාවක් වෙනවා තමන්ගේ කුලේ කෙනෙක් ඌට ඌසෙක් නෑ. ඌ තෙත් නැති අන්ද ඌට බෑ කිව්වහම ඌ තරහට ගිහිල්ලා රජුරට කියනවා මේ ගෑණි සමාන මේ තමන්ගේ කුලවලට අයිට කැමති නැහැ මේකේ හොයන්නේ ඉහළ කුලවලයි කියලා බොරු කියනවා. එහෙම කිව්වහම මොකද කරේ? නරනිඳුහු අදහමින් ඔහු වදන් රජුර ඔහුගේ වචන විශ්වාස කළා. උමතු වී කෝපෙන් මුතු වෙලා කෝපෙන් නොවිමසා තතු සියල් කිසිම දෙයක් හොයන්නේ නැතුව නෙරපූහ අප දෙදෙන පංච මදුරාපුරේ. මේකෙදි වෙන වැඩේ තමයි මොකද්ද? රජුරු අරයකා කියන කතා අලිවන්න මේගොල්ලන් එනවන. එලවන්න හේතුව තමයි මේක ඉහළ ගොලෝල අය හොයනවා කියලා තමයි අරයා ඉහළ බොරු කියන. තම ඌට කැමති වෙච්ච නැති හැඳ ඌ ඉහළ බොරු කියන. දැන් එතකොට එයාට මොකක් අදහස තියෙන්නේ? නිතා පැහැදිලිව කියනවා කරනු අසුවටහන් මපියාට අසරණ වූ ආවෙමි ඔහු කැටුව. කරනවා සුවටහන් ඇදුරුතුමනි මට ඕනේ තාත් බලා ගන්න විතරයි. මට මිනිස්සු ඕනේ. කරනවා සුවටහන් මට උවටහන් තාත්තට උපස්ථාන කරන්න. මපියාට අසරණෝ මේ වයින් තැල්ලා ඉන්නේ අසරණ වෙච්ච මගේ තාත්තා. ඒක හන්ද මම මගේ තාත්තත් එකාවේ. තාත්තටයි මටයි ඉන්න තැනක් නැති වුණා. ඒක හන්ද තාත්තයි මයාවා. අනේ අම්මෝ ස්වාමියෙකු සරණ පාවා ගන්නට මා සිතේ අදහසක් නොවිතිසි. අනේ ගුරුතුමනි මට කසාදරන් එපා. ඉස්සල කාපු පරිප්පුවත් මට ඇති. එක මිනිහෙක් මාව කසාද බඳින්න ඇවිල්ලා මට දීපු පරිප්පුව හොඳටම ඇති. ඉන්න තැනක් නැතුණා. අනේ මට මගේ තාත්තා බලාගෙන ඉන්න තිබ්බනම් ඇති. මට මේ මිනිස්සු ඕනේ නැහැ කියලා. ස්වර්ණතිලකා මේක ඇතුලේ අතිශය බැලන්ස් චරිතයක්. සද්ධර්මාලංකාරයේ හාමුදුරුවෝ කියපු මහා අශ්ලීල ගැහණිය නෙවෙයි මෙතන ඉන්නේ. ජීවිතේ තේරුම් ගත්ත, බරපතල තේරුම් අරගත්ත සාමාන්‍ය ඉතාමත්ම ප්‍රබල ගැහණියක්. ඒක හන්ද අනේ මට කසාද උන්නේ. මම මේ මට මගේ තාත්තර සලකන් ඉන්න තිබ්බම ඇති. මේ බලන්න ඊට පස්සේ කියන්නේ උත්තාල පොඩි එකා වගේ දැන් ඇසිරෙන්නේ මේ. මා කෙරේසෙනේ ඇති කෙනෙක් නැත මුළු ලොවේ. දැන් හිතන්න කර අපි කිව්වහම මනේ මට නම් මං කැමති නෑ. අනේ මට පාඩුවේ මට මගේ පාඩුව ඉන්න දෙන්න කිව්වහම කියන කතාවනේ. එතකොට උද්දාල නිකම් පොඩි බබා වෙනවා මේ. මා කෙරේ සෙනෙහ ඇති කෙනෙක් නැත මුළුමනින්. මට කවුරුවත් ආදරේ නෑ. පාලු කතරකේ මහද මගේ හදවතම පාලු කාන්තාරයක්. නැතෙහි සේවනක් ඒක කිසිම සේවනක් නෑ. තිහිලස ගෙන දෙන දිය සීරාවක් නැතෙහි හටගන්නේ. අර පොඩි කා වගේ පොඩි උන් අඬනවා වගේ නෙමෙයි. මට ආදරේ කවුරුවත් නෑ. මේක හරියට පාලු කාන්තාරයක් වගේ. සිහිලස ගෙන දෙන දිය සීරාවක් ඒක නෑ හටගන්නේ. අනේ මට දැන් කවුරුවත් නෑ. දැන් එහෙම කියන්නේ. එකලාව සැරිසරේ මට ආයෙත් දෙකලාව තමයි ඉන්නේ. ශූන්‍යතාවෙන් වෙලි, හිස්බවෙන් වෙලිලා. මගේ මහදවත් කතරේ මට කවුරුවත් නෑ. එහෙම දැන් එයා මේ කියනවා. හරි එයා බෑ කියනකොට අනේ මට කවුරුවත් ඕනේ නෑ. මට පාඩුවේ තාත්තර සලකන්න ඉන්න තිබ්බා. අනේ මට කවුරුවත් නෑ. මට කවුරුවත් දැන් කියද්දි දැන් ඒ කියද්දි ස්වර්ණ තිලකා කියනවා. ස්වර්ණ තිලකා මේකට එකග වෙන්නේ නැහැ එකපාර. මානවකයෝ සෙනේ ඇතියෝ. මේ ඔබතුමාට ඉන්න අර ගෝලියෝ සෙනේ ඇතියෝ ගෝලිය වෙන ආදරේ. ඔබතුමාගේ හිත පතන්න. ඒගොල්ලෝ ඔබතුමාගේ හිතනේ ප්‍රාර්ථනා කරන්නේ. ඒගොල්ලෝ ඔබතුමාට ආදරේ. බැති සිතින් ඔබහට පුදන්න. ඒගොල්ලෝ භක්ති සිතින් ඔබට පුදනවනේ. සියලු සැපදුක් ගැන බලන්න. ඒගොල්ලෝ ඔබතුමාගේ සැපදුක් ගැන බලනවානේ. කලන මිතුරෝ නොවෙද්දෝ අනේ ඔබතුමාගේ ගෝල ඔබතුමා බලනවානේ. ඒගොල්ලෝ යාළුවෝ නෙවෙයිද? උදේකලා විය හැකේ කෙලෙසද ඔබතුමාට?
ඔබතුමා හුදෙකලා වෙන කොහොමද ඒගොල්ලෝ ඔබතුමාට ආදරේනේ දැන් උද්දාල කියනවා ශිෂ්‍යෝ මට කරති බුහුමන් ශිෂ්‍යෝ බොහොම ගන්න බුහුමන් කරනවා තමයි බහුමාන ගෞරව කරනවා භක්ති ප්‍රේමයේ අතෝ උන් තුල යාලා භක්තියක් තියෙනවා මට ශිෂ්‍යෝ මට බොහොමන් කරනවා තමයි ඒගොල්ලෝ භක්තියක් තියෙනවා මා කෙරේ මතු නොවේ ලෙසට ශිල්ප ශාස්ත්‍රයේ වෙතද දක්වති ඊට අධිකව භක්ති ප්‍රේමය ගෝලයා මට ආදරේ තමයි හැබැයි මට විතරක් නෙවෙයි මා කෙරේ මතු නොවේ ලෙසට ශිල්ප ශාස්ත්‍රයේ වෙතද දක්වති ඊට අධිකව භක්ති ප්‍රේමය උඹට ආදරේ තමයි උනාට උඹට ආදරේ කරන්නේ මගේ ඉගෙන ගන්න තියෙන ශිල්පයහ කියන උඹට ආදරේ තමයි ඒ කියන්නේ මේ ගෝලියොත් ඇවිල්ලා ඉන්න උන්ගේ වැඩේ කරන් යන වගේ එකක් මේ කියන්නේ ඕලේ මට ආදරේ තමයි හැබැයි මට වැඩි උන් මේ ශිල්ප ශාස්ත්‍රයේ වෙතට උන් ඉගෙන ගන්න එකට ආදරේ මට පෙන්වුවට ආදරේ මට නෙවෙයි මගේ ඉගෙන ගන්න ටිකට තමයි උන් ආදරේ භක්ති ප්‍රේමය ගෞරවය වූ කුමක් කීවද එකක්වත් නොවේ සෙනෙහස යාර තේරෙනවා මේ ගෝලියෝ ඉන්න එකත් නිකන් පොඩි ව්‍යාජ තැනක ඉන්නේ ගෝලියෝත් ඉන්නේ ඉගෙන ගන්නකම් වගේ භක්ති ප්‍රේමය ගෞරවය මේ එකක්වත් නෙවෙයි ආදරේ කියන්නේ ඈත සිට පිරිනමන භක්තිය භක්ති කියන්නේ ටිකක් දුරින් පිරිනමන එක ඒක ළඟම එකක් නෙවෙයි භක්තියක් කියලා කියන්නේ ගැප් එකක් එක වෙනත් පාමුල තෙපන බුහුමන තබන බුහුමන භක්තිය ඈත ඉඳන් තියන්නේ බුහුමන දෙපාමුල තියන්නේ එකත් ළඟ නැහැ ඒකක්වත් නොවේ සෙනෙහස ප්‍රේමය කියන්නේ වෙන එකක් භක්තියයි බුහුමනයි නෙවෙයි ඒ තමයි මං හොයන්නේ දිවා රෑ දෙක හද සමීපේ දැස නොපියා බලයි ප්‍රේමය කියන්නේ දිවා රෑ දෙකේ හදවත සමීපේ ඇහි පිය ගහන් නැතුව බලන් ඉන්න එක තමයි සෙනෙහස භක්තිය කියන්නේ ඇත ඉඳලා බුදන එක බොහොමන දෙපා මුල තියෙන එක ප්‍රේමය කියලා කියන්නේ හැට හැගැටිලා දිවා රෑ දෙක හදවත සමීපේ ඇහි පිය හෙලන් නැතුව බලා ඉන්න දෙයක් නොලැබ පරිභව මුත් කිසිත්තන් කිසිම බැනුමක් නැතුව මොලොක් තෙපුලක් ලබා ගැන්මට කවදාවත් බැනුම් අහන්න නැතුව මොලොක් තෙපුලක් ලබා ගන්නට කෝමල වූ වචනයක් ලබා ගන්න ජීවිතය තුළ මුහුණ ඇස්මත ජීවිතය තුළ මුහුණ ඇස්මත රඳා ඉන්නා දේ කෙසේ නැස එයා බලාපොරොත්තු වෙන පොඩි රොමෑන්ටික් එකක් රොමෑන්ස් ලව් එකක් එයා කියනවා කවදාවත් බනින්න නැතුව හැපිය හැට හැතියාගෙන මොලොක් වචනයක් ජීවිතේ පුරාවටම මුහුණ ඇස් මත රඳා ඉන්නා දේ කියන්නේ මුහුණ ඇහිපිය තියන් ඉන්න එක තමයි ප්‍රේමය. ඔ ප්‍රේමය තුල බලාපොරොත්තු වෙච්චින්නේ හරි අපූර්ව එකක් මට ඔක් කියද්දි මතක් වෙන එක්තරා කවියක්. ඒක තමයි මේ පැටව් වෙත නිදිවරලා ගිලී ගරාවට මලානික දෙනෙත් කිව්වා නුඹේ සුසුම් මහුරු මගේ දෙනතට එවුණු කාලේ දිලිහි දිලිහි ඉඳපු ඉඟි බිඟි පෑ ඔය දෙනතට මොකද උනේ සුදු විරින්දා නිදාගෙන ඉන්නකොට අහනවා පැටව් එක්ක නිදිවරලා ගිලී ගරාවට විරින්දකින් අහනවා දැන් ප්‍රේම කරපු මෙච්චර මේ ප්‍රේමාන්විත ගැහණියකට දැන් මොකද මේ උනේ මම මේ රොමෑන්ස් එක මෙයා බලාපොරොත්තු වෙන රොමෑන්ස් එක නෙමෙයි කසාදෙන් පස්සේ පැටවුවෙක් නිදිවරලා ගිලී කරාද මලානික දින කිව්වා නුඹසු සුමහුරු ඇස් දෙක මලානිකයි මගේ දෙනතට එබුණු කාලේ ගිලිහි දිලිහි තිබුණු ඉඟි බිඟි පෑ ඔය දෙනතට මොකද උනේ සුතු ඉස්සර ඉඟි බිඟි පාපු ඇස් දෙක උඹේ දැන් මලානික වෙනවා එයයි කාල කපන්දර මුමුණා ඉස්තේසම ළඟට වෙලා පෙම්පුර උපු අපේ හින රස කර කර ගයපු කෝල් පද වැලක් කොච්චර කොහොම උනේ නපුරු ඉස්සර ආල කතන්දර මුමුණා ස්ටේසම ළඟට වෙලා පෙම් පුරෝපු අපේ හින රස කර කර ගයපු කෝල් පද වැලක් කොච්චර කොහොම උනේ නපුරු අර බොහොම ආදරෙන් කතා කරපු එක කාලයක් යනකොට ඒක නපුරු මේ වෙනස් වීම ඒකට මේ රොමෑන්ස් එක කොහොම බලාපොරොත්තු වෙනවා මේක ඇතුලේ දැන් අවසානයේ කියනවා මොකද්ද හදවත් කතරේ මලක් පිපෙන්නට දිය සීරාවක් සිසිලට දෙන්නට වියලුණු පොළවෙන් මතුවේ එන්නට ඔහුගේ ප්‍රේමයේ ඇතුලේ අන්තිමට බලාපොරොත්තුව කියනවා හදවත් නැමැති කාන්තාරේ මලක් පිපෙන්න ඕනේ දිය සීරාවක් වෙලා සීලස දෙන්න ඕනේ
වියලුණු පොළවෙන් මතු වෙලා එන්න ඕනේ. සදා නොමැලවි පිපී දිලෙන කවදාවත් මැලවෙන්නේ නැතුව පිපී දිලෙන්න ඕනේ. මානසා net mini පහන් තුල ඒක හන්දා ඔබතුමිය මං හින්දා ඔය net නැමැති මණික් පහන් තුල දැල්වනු ය පෙම් දැල්වනු. ඔය ඇස් දෙකෙන් මට ප්‍රේමය දෙන්න මුළු ජීවිතේ පුරාවට නොනිවුණු පෙම් දැල්ලක් ලෙස. එකලු කරනු ය මහඳ හැදු මහඳ වැඳුරත ඒක හඳ ඒක ඒකාලෝ කරන්න මගේ හද මන්දිරය මන්දිරයේ අරක්ගෙන ඇති අඳුරු දුර්ලා මගේ හදවත නැමැති අන්ධකාරයේ තියෙන හදවත නැමැති මන්දිරයේ තියෙන අන්ධකාරයේ දුර්ලලා මේ ඒකාලෝක කරන්න කියන්නේ ඔහුගෙන් ඔහු ඇයගෙන් ඉල්ලා සිටින අවසානයේ නොමැල වුණු ප්‍රේමයක් ඇයගෙන ආයාචනය කර සිටිනවා උදාල ප්‍රේමයක් මෙතනින් තමයි දෙවනි අංකයේ අවසානය උද්දාලයි ස්වර්ණතිලකයි අතර සංවාදයකට නැගිලා අවසානයේ දෙවැනි අංකයේ අවසාන වෙන්නේ ඇයගෙන් ප්‍රේමයක් ඉල්ලලා. ඕක තමයි දෙවැනි අංකය. මෙලිතාවත්ම ලේසි කතාවක්. ඒ කියන්නේ බොහොම සුන්දර එකක්. අර අනිත්‍යව වගේ බෝරින්ම නැති එකක් මේක වෙන අංක තුනයි තියෙන මේ අන්තිම අංකේ මේකත් හරියටම අල්ලගත්තා නම් මේකේ ලකුණු 15ක් එහෙම පිටි මේ ලෙවල් පේපර් එකේ සම්පූර්ණ විභාග ප්‍රශ්නයක් විදිහට ඕගොල්ලන්ට ලියන්න පුළුවන් එකක් ඔන්න දැන් වෙන වැඩේ තුන්වෙනි අංකේ පටන් ගන්නවා මොකද්ද වෙන්නේ ස්වර්ණ තිලක ලඳුන් ලැබමින් ඇදුරු සඳවිය සාන්ත මනදොල චණ්ඩ මාරුතේකින් මුළු රෑ මහා සමුද්‍ර ජලය කැළඹුණු නිසල වූවා ලෙසට අලුය බුදු අපොච්චියෝ මේ වෙච්ච දේ හිතන්නකෝ අවුරුදු 50ක් කියලා හිතන්නකෝ උද්දාලගේ ජීවිතේ ප්‍රේම නොකර ඉඳලා ප්‍රේම කරන්න ගත්ත කසාද බැඳ දවසේ රෑ රාත්‍රී ගැන කියන්නේ ගැහැණුන්ට ප්‍රේම නොකරපු මිනිහේ ගැහැණුන්ට ප්‍රේම නොකරපු මිනිහේ එක තැනකදී ප්‍රේම කරන්න ගත්තාම ඔහුගේ මගුල් දවස රාත්‍රියේ එහෙම කරපු මිනිහෙක්ගේ ජීවිතේ ඇරියස් එක පිට කරන විදිහ උදාහරණයක් විදිහට මම කියන්නම් එක්තරා ජාතක කතාවක තියෙනවා මට ඒ ජාතක කතාවේ නම මතක නැහැ කවදාවත් කාන්තාවන් ප්‍රතික්ෂේප කර කර ඉඳලා එක තැනකදී කාන්තාවන්ට ආකර්ෂණය වෙලා එයා කරන වැඩේ තමයි එයා කාන්තාවක් කසාද බැඳලා පළවෙනි මගුල් දවසේ රැමේ ගැහැණි මැරෙනවා ඒ සම්භෝග සුවේ ඕනවට වඩා ඒ කියන්නේ ඇතුලේ මොහොම ත්‍රාඩ විදියට ඕව ඇසිරලා අවසානයේ එක තැනක ගැහැණි මැරෙන මගුල් දවසේ රැ කාන්තාව මැරෙනවා එතකොට ඒ තමන් අත් නොවිඳි ජීවිතේ අත් විඳින එක. එතකොට මේ මැදිවියේ මිනිහෙක් ඒ ජීවිතේ විඳ විදිය. ස්වර්ණ තිලක ලඳුන් ලැබමින් නැදුරු සඳවිය සාන්ත මනද. ස්වර්ණ තිලක ලැබුණාම තමයි ආ සංහිඳෙන්නේ. මනදොල ආශාව සංහිඳෙනවා. වෘතුමා ඡණ්ඩ මාරුතේකින් මුළු රෑ මේ මගුල් දවසේ රාත්‍රිය වුන් දෙනා සම්භෝග සුවේ විඳ විදිය කියන්නේ ඡණ්ඩ මාරුතේකින් මුළු රෑ මහා සමුද්‍ර ජලය කැළඹුණු මෙසල වූවා ලෙසට අලුය මහා සමුද්‍ර කැළඹිලා මහා ඡණ්ඩ මාරුගේ උඩට ඔහුගේ සරාජික භාවය කාම කාම භෝගී ජීවිතය ඔහු කොයිතරම් ඒක රසවින්දද කියන එක මේක ඇතුලේ තියෙනවා එතකොට ඒක මහා එදා මගුල් දවසේ රාත්‍රිය වුන් දෙනා හැසිරිච්ච විදිය මහා සමුද්‍ර ජලය කැළඹුණු ලෙසල වූවා ලෙසට අලු උදේ පාන්දර තමයි මේ සියල්ල සංහිඳෙන්නේ තමන්ගේ විවාහ ජීවිතයේ අවුරුදු 40ක් 50ක් නොවිඳ ජීවිතයේ එදා දවසේ විදිය දැන් එතනින් එහාට මොකද වෙන්නේ සමග ඇය හා දවස් සැරියේ කනස්සලු බව සිතින් පහකට වුණා දැන් එයා ජීවිතේ දැන් විඳිනවා ඇයත් එක්ක කනස්සලු බව අයින් කළා දවසම යාගාවෙන් හෙල්ලෙන්නේ නැහැ පිලිසඳර සාමීච්චි වෙනමින් පිලිසඳර කතා කිය කිය උසුළු නොවිසුළු වදන් නොවදන් විසුළු උසුළු විසුළු වදන් නොවදන් හොඳ වචන නරක වචනද කිසිම දෙයක් නැහැ අය බොහොම ප්‍රේමාන්විත මේ ලව්ලි ලයිෆ් එක කසාද බැඳ ගමන් මේ ගෙවෙන්නේ මේ ගුණ පොපි දේවා මුව තඹර තොල්පෙති අය දැන් තමන්ගේ දෙතොල් මුව පියුම තොල්පෙති විහිදලා මන්රසරේ නැහැ බිනු කරලා බොහොම ලෝ ටෝන් එකකින් කතා කරන්නේ. කසාද බැඳ මුල් දවස් වල ටෝන් එක බොහොම ලෝ යන්නේ.
සියුම් ස්වරෙන් ඇය කතා කරනකොට. කියන ඇය හිමින් කතා කරනකොට ඇයි ඇය ඇයව ආකර්ෂණය වෙන්න ප්‍රධානම හේතුව තමයි මේක. ඇය හිමින් කතා කරනකොට සිරුරේ ගැල්ලෝ සිහිල් ලඳුනක් සේය දැනුනේ අඳුරතුමාට. ඒක හරියට සිරුරේ ගල්ලපු සිහිල් ලඳුනක් වගේ තමයි ගුරුතුමාට දැනුනේ. ඇයගේ බොහොම සියුම් වචන ස්වරූපේ සියුම් වදන් භාවිතයේ මම හිතන්නේ මේක තමයි ඔහුට ඇය පිළිබඳව තිබිච්ච බොහොම ප්‍රේමාන්විත කාරණා. දෙන්නම කසාද බැඳපු ගමන් මේ ලව් එක දුවන විදිය ගැන කියන කොහොමද කියන්නේ? තර්කයෙන් තොර වදන් සිත් සතර ලොග්ගුණාද ඔයා? තර්කයෙන් තොර වදන් සිත් සතර නැති වදන් අල්ලාප සල්ලාප අගක් මුලක් නැති කතා නිට්ටාවකුත් නොමැති විසඳන්ට නොවන පැන. දැන් හිතන්නකෝ මේ ලව් එකක් දැන් මේ එන තර්කයෙන් දැන් දෙන කසාද බැඳලා මේ ලයිෆ් එක ගෙවන විදිය ගැන කියන්නේ සිත් සතර නැති වදන් ශිල්ප ශාස්ත්‍ර නැති වචන. එකට කිසිම දෙයක් නැහැ. දැන් මේගොල්ලෝ මේ රොමෑන්ස් ලව් එකක් ගෙවන්නේ අගමුලක් නැති කතා නිට්ටාවකුත් නොමැති විසඳන්ට නොවන පැන. නිට්ටාවකුත් නොමැති විසඳන්ට නොවන පැන පිළිතුරක් නොමැති පැන. කල්පනා ගංගාවේ පාවෙමින් යන ඔරුව ගොඩ බිමක් නොමසොයන ගොඩ බිමෙන් යන ඈත. එතකොට මේ ප්‍රේමය සම්බන්ධ මේගොල්ලොත් ප්‍රේම කරනවා ගෙදර ඉඳගෙන දැන් මේ කසාද බැඳලා මේ දෙන ඉන්න හැටි ඔහේ කියවනවා. ඒ කල්පනා ඔහේ යනකොට දැන් අගමුලක් නැති හිනා වෙන තැන් විසඳන්න බැරි ප්‍රශ්න ඔහේ දැන් මේ ප්‍රේමය. දැන් මේ පාවෙමින් යනුව කල්පනා ගංගාවේ පාවෙමින් යනෝරුව ගොඩබිමින් ගොඩබිමක් නොමසොයන ගොඩබිමෙන් යන ඇත ඔහේ පාවෙනවා. මේගොල්ලෝ මේ ගංගාව ඔහේ යනවා. ජීවිතය බොහොම සුන්දරව ඔහේ මේ ආතල් එකේ ඉන්නේ. කසාද බැඳලා මේ රොමෑන්ස් එක මේ ලව් එක විඳිනවා මේ දෙන්න. පරතරක් නොපතාම දෙදෙනාට රිසි ලෙසට ඔහේ යනවා. දැන් මේ ලව් එකේ රිසි නොරිසි ભેද නැති සුලඟ යන දිහා කැමති අකමැති ભેදයක් නැති සුලඟ යන දිහාවට ඔහේ ජීවිතය. දැන් මේ කසාද බැඳපු මුල් දවස්වල මේ ලව් එක ගලාගෙන යන විදිය. ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව දෙදෙනාට රිසි පරිදි ගල් පරේ ගොස් හැබී බිඳෙන්නට වන පුර. අනේ මේ ජීවිතේ සාගරේ පාවෙලා යන ඔරුව දෙන්නට කැමති විදියට ගල් පරේ හැප්පිලා නම් බිඳෙන්න රන් එපා. දියසුලිය කැරකැවි ගිලෙන්නට වන පුර. දියසුලියක කැරකිලා ගිලෙන්නට නම් එපා. ජීවිතේ සාගරේ පාවෙමින් යන ඔරුව. ඒ කියන්නේ මේ දැන් ඔහේ පාවෙලා යනවා. ජීවිතේ මේ ආතල් එකේම ඉන්න වෙලාවේ හිතන්නකො ජීවිතේ මෙච්චර ආදරයෙන් සුන්දරේ කියන සුන්දරම ආදරයකින් යනකොට අනේ දෙයනේ මේකට නම් හානියක්. මේ වගේ ආදරයකට හානියක් නම් වෙන්න එපා කියන එක තමයි කියන්නේ. දැන් මේ ආතල් එකේ උඩරිමේ ඉන්නවා. දැන් දෙන්න කතා කරනවා බලමුකෝ. සමීපයේ ඔබතුමා වැනි වූ පවර ගුණයුත් කෙනෙකුගේ හිත දවස් හරිනට මිනිමෙහෙන් හෝ ලැබී ඇති වාසනා මහිම සිහිනකින් දෝ විඳින්නේ සැබෑවක් යයි සිතියන හැකිය. ස්වර්ණතිලක කොච්චර ආදරේ හිටියද කියන එක කියනවා. ඔබතුමා වගේ පවර ගුණයුත් උතුම් ගුණයන්ගෙන් යුක්ත වෙච්ච කෙනෙක් ගාව දවස් හරිනට මිනිමෙහෙන් හෝ මිනි කියන්නේ මේ කාර්යයක් වගේ. අනේ ඔබතුමා වගේ කෙනෙක් ගාව මේ කාර්යයක් වගේ ඉන්න තිබ්බනම් ඒ වාසනාව මහිම හීනකින් දෝ විඳින්නේ. ඇත්තටම ඔබතුමා ගාව මම හීනකින්ද අපි දෙන්නගේ ආදරේ මේ හිඳින් හීනයක්ද කියලා හිතනවා. සැබෑවක් යයි සිතියන හැකියමට ඇත්තටම හිතා ගන්න බෑ ඔබතුමා ගාව ඉඳ ලැබිච්ච එක වාසනාවක් වට. දැන් උද්දාල කියනවා. දැන් එතකොට වැළඳගෙන හුන්නෙමිය දඬුරු මං හිටියේ නිකන් ගල් පිළිමයක්. කවිලෝවේ ඇති මිනිස් පිළිරු කවිලෝකේ ඉන්නවනේ එහෙනම් මහා පොරවල් ඒවා. හැබැයි ගල් පිළිම හදවතක් නෑ. මං ඒ ඉස්සර හිටියේ එහෙම එකෙක්.
يعني දැන් තමයි මං ජීවිතේ විඳින්නේ. මං ඉස්සර වෙන ගල් පිළිමයක් වෙන බොරු බොරු ව්‍යාජ එකක්. දැන් සුස්ම නොහෙළන හදවතක් නැති. මං ඉස්සර හැම ගල් පිළිමයක්. හුස්ම ගන්නෙ නැති හදවතක් නැති එකෙක්. ප්‍රාණ වායුව කැවූ යෙමි මම තොලට දඬුරු. ඒ ගල් පිළිමයට තමයි මං පණ දුන්නේ. ජීවිතේ මැදි වයස වෙනකන් වෙන ගල් පිළිමයක් මං. වෙන බොරුවට මවාගෙන හිටියේ. මගේ සුස්මෙන් සුස්ම දෙන්නට නොලද්දේ ජීවියක් දඬුරු. ඒ ගල් පිළිමේට මම ජීවියක් දුන්නේ නෑ එච්චර කාලයක්. තොර වූවා පමණයි මා මාසතු ජීවේනොත් දඬුරුවම වැළඳගෙන. මං මෙච්චර කාලයක් හිටියේ මොකද දඬුරුවම වැළඳගෙන උන් දඬුරුවක් වීම. එන ගල් පිළිමයක් වගේ හිටියේ මං ඒකට ආදරේ දුන්නේ නෑ. ආදරේ නැතුව මං ඔහේ හුස්ම ගන්නේ නැති හදවතක් නැති එකෙක් වගේ හිටියේ. දැන් තමයි මං ආදරේ කැවුවේ ජීවිතේට. මෙච්චර කාල මං ගල් පිළිමයක් වගේ හිටියේ. ඇදුරු සඳ ඔබ වැනි වූ කෙනෙකු හට ජීවිතයේ උකට ලීවිය වුණු මරණයෙන් මුක්තියක් පැතුවා වූ ගෙනදු නිමනම් මෙසේ වාසනා බිඳක්වත් ජීවිතයෙහි එල්බ ගන්ට අල්පමාත්‍ර තුෂ්ණාවක්. දත් ශිල්පයේ යළිත් දෙන්ට මේ අසරණ තරුණයින් ලද්දෙම් වෙමි මගේ දිවි අගනාපල සුවිශාලයේ මට අත් වූ වාසනා. එතකොට මේ දෙන්නා කතා කර කර ඉන්න තැන ස්වර්ණතිලකට මතක් වෙනවා මෙයා උගන්නන්න ගියේ නෑ ටියුෂන් දෙන්න ගියේ නෑ කාටද ගෝලයන්ට. ගුරුතුමනි ඇදුරු සඳ ඔබ වැනි කෙනෙකු හට ජීවිතයේ උකට ලීගෙන ඔයා වගේ උකට ලීගෙන අලස වෙලා ඉඳපු කෙනෙකුට මරණයෙන් මුක්තියක් පැතුවා. ඔයා හිතන් හිටියේ මැරුණට පස්සේ විමුක්තියක් හොයාගෙන. ඒ වගේ එහෙම අලස වෙලා ඉඳපු කෙනෙකුට ගෙන දුනිමි නම් මෙසේ වාසනා බෙදක්වත්. මම පොඩ්ඩක් හරි ඒ වගේ ඔයා මැරණයෙන් පස්සේ නිකන් මුක්තියක් හොයන් ඉඳපු ඔයා වගේ කෙනෙකුට මම මොනව හරි ජීවිතේ දුන්නනම් ජීවිතේ එල්බ ගන්නට අල්පමාත්‍ර තෘෂ්ණාව. පොඩ්ඩක් හරි මම ඔයාට ආශාවක් දුන්නනම් ඔයාට මම ආදරය කරා නම් ඔයාගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ තමයි මොකද දත් ශිල්පය යළිත් දෙන්න මේ අසරණ තරුණ. අනේ ඔයා ඉගෙන ගත්ත දේවල් ටික අර ගෝලයට දෙන්න උගන්නන්න නැතුව ඉන්න එපා. ලද්දෙම් වෙමි මගේ දිව්‍ය අගනාපල. මම නිකන් මම මගේ දිවිය ලැබු මහා වටිනාකම ලැබුවාගේ සුවිශාලයේ මට අත් වූ වාසනාව මට අත් වූ වාසනාව බොහොම ලොකුයි. අනේ ගිහිල්ලා ඔයා උගන්නන්න වර කොල්ලන්න. ඔයා දැන් මාස ගාණක් වෙනවනේ අරුත් උගන්නන්න කියලා. මට මෙච්චර ආදරේ නම් ඔයාට මං ජීවිතේ දුන්න නම් ඔයා ගිහිල්ලා අර කොල්ලන්න උගන්නන්න. බලන්නක ස්වර්ණතිලක කොච්චර ජෝම්ද කියලා. ස්වර්ණතිලකට මේ ප්‍රේමය ඇතුලේ බැලන්ස් වෙන්න පුළුවන්. එයා දන්නවා මේකේ තියෙන කාරණේ. ඔය ඉතින් ඒක කියද්දිත් මේ අකා මේ හැසිරෙන විදි බලන්න. වාසනාවක් ඇද්දාන් කිසි ජීවිතයේ ආසාව සුන්වේ. මරණයෙන් මුක්තිය පැතුව මට නැත වෙන වාසනාව බෑ. දැන් මෙයා වාසනාව කියලා ස්වර්ණතිලකා වාසනාව කියන්නේ අනේ අර කොල්ලන්ට උගන්නන්න කියලා. මෙයා කියන එක බලන්න. වාසනාවක් ඇද්දාන් කිසි වෙන වාසනාවක් තියෙනවද අනේ. ජීවිතයේ ආසාව සුන්වේ මරණයෙන් මුක්තිය පැතුව මට. ජීවිතයේ ආශාව නැති වෙලා මරණයෙන් මුක්තිය ඉද පතපු මට මරණයෙන් විමුක්තිය හොයපු මට නැත වෙන වාසනාව බෑර. ඔයා ඇරෙන වෙන වාසනාවක් නැහැ. මූට දැන් කියනවා ගිහිල්ලා උගන්නපන් කියලා. මෙයාකා කියනවා ඔයා තමයි මගේ වාසනාව මට වෙන මොකක්වත් නැහැ කියලා. දැන් මේව තමයි අවසානයේ ස්වර්ණතිලකට මැරෙන්න වෙන්නේ. මේක මේ හැඟීම් වලට බැහැ වෙලා මේ ගෑණි ගාවින් හෙල්ලෙන්නේ. ඒකයි වෙලා. දැන් ස්වර්ණතිලක ආයි කියනවා ගෘහවාසයේ ආරම්භ වූ අප දෙදෙනාට ගත නොවේද සාරමසක් ඇදුරු සඳ. අනේ දැන් අපි දෙන කසාද බඳලා මාස හතරක් ගත වෙනවනේ ගුරුතුමනි. බලා සිටිති කුමාරයෝ ඔබ වෙනතුරු ශිල්පෙන්ට. මේ ගෝලියෝ බලන් ඉන්නවා අර යොගගෙන ගන්න. නොපමාව යනු යෙහි සමීපට උන් යන්නේ. ප්‍රමාද නොවී යන්නේ ගුණ ගාවට. මුදු මොලොක් තරුණ සිත සුළු දෙයි කලකිරේ. ඒ මුදු මොලොක් වෙච්ච තරුණයන්ගේ සිත පුංචි දේකින් කලකිරෙන්න පුළුවන්. බොළඳ සිතුවිලි රසක් නැගේ ෂණේක. ඒක මේත කොල්ලන්ට මේ තරුණයන්ගේ හිත කේන්ති ගියාට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන් ඈ. උන් ආවේගෙට බැස්සට පස්සේ මොනව කරයිද දන්නේ නැහැ. අර ගෝලියොන්ට ගිහිල්ලා උගන්වන්න කොයා. මේ උන්ට උංග තරුණයෝ කියලා කියන්නේ ආවේගශීලී ඒ මොන මොහොතේ මොන මගුලක් කරයිද දන්නේ නැහැ. ස්වර්ණතිලකට මේකේ අවදානමක් තේරෙනවා. බලන්නකෝ එක් කියද්දි කියන දෙන උත්තරේ. මොම්බ හොම්බට ගැහුව හැකි මේ වගේ වැඩ කරා. සරණ වූ නිමිත්තෙන් ගුරුතුමා මංගල විලාසයෙන් කෙලිත්වා සිසු සැප.
සරණ වූ නිමිත්තෙන් ගුරුතුමා අපේ ගුරුතුමා කසාද බැඳපු හින්දා මංගල විලාසයෙන් කෙලිත්වා සිසුව සැම උනුත් උනුත් ඔය මඟුල් කෙලගෙන අලස සුවඉන්දිතානය ඕන්නෑ උනුත් ඔය නිදහසේ ඉදපුතේ තව කලක් යන තුරුම ග්‍රන්ථ සජ්ජායනයෙන් දුක් ගැහැට නොමුද උනුත් අපි ගුරුතුමා කසාද බැනවින්ද ඔය අතලක හිටපුදේ තව කලක් යන තුරුම ග්‍රන්ථ සජ්ජායනයෙන් පොත් කට පාඩන් කළ දුක්විඳින් නැතු උන් ඔය හිටපුදෙකෝ කිම්ද ඇති වරද හිමුගදක වරද උන් ඔය කටපාඩන් නෝට් කටපාඩන් කරන්නපු පාඩු ඉදිනේ අවර සිත් අතරද්ද මා ඔවුන් හට දෙන්නේ එයා කියනවා මොනවද මම උන්ට ගිහිල උගන්වන්නේ මෙච්චර කල් මම උන්ට බොරුනේ කියන්නේ එතෙහි ආයි බොරු ගන්නවද කියලා ද ඔයාමට කියන්නේ ජීවිතයේ සත්‍යද කාවේ සත්‍යද මම මේ විදිහට ජීවිතයේ දැත්ත මම පොත්වල උගන්වලා තියෙන දේවල් දැත්ත පොත්වල ඒවට උන්ට ගිහිල උගන්වන්න පොත්වල උගන්න පොන්නේ වෙන්නේ ජීවිතේ කියන්නේ ජීවිතේට පානු ලැබූ නාමරමේ සිසුන් කැලට ජීවිතේට අඩියක්වත් තියලා නැති මේ පොල්ලන්ට කවි චින්තාවන් කෙලෙසද වැටෙන්නේ ඇති සතිය ජීවිතේටවත් අඩිය නොතියපු විභාග විතරක් පාඩම් කරන විභාග විතරක් පාස් වෙන දඟලන කොල්ලන්ට මම මොනවද උගන්වන්නේ ස්වර්ණ තිලකා කියනවා උසුළු විසුළු නොකරනු මැන පෙම්බර මා සමුදානනි අනේ ස්වාමීනි විහිළුණම් කරන්න එපා අධික ලෙස අපදෙදෙන විඳින මේ ප්‍රීති ප්‍රාමෝද්යෙන් චකිත වේසිතමා දැඩි ලෙස අනේ විහිළු කරන්න එපා මේ දැඩි ලෙස මේ අපි දෙන්නා විඳින මේ ප්‍රීති ප්‍රමෝදයෙන් මේ අපි දෙන එන ලව් එකෙන් මේකෙන් මේකෙන් චකිත වේසිතමාගේ මගේ හිත කැළඹිලා තියෙන මිරිඟුවක්ද මේ සියල්ල අතුරු දහන් වන සැනකි මට බයක් තියෙනවා මේ සියල්ල මිරිඟුවක් වගේ එක සැනකින් අතුරු දන් වෙලා යයි අපි දෙන්න මේ විඳින සතුට එක මොහොතකින් නැති වෙලා යයි කියලා විනාඩි දෙකෙන් කට් වෙවි මිය නොවන් මියුලස ඔබේ සිත සනසෙමු බය වෙන්නපා මියුලස මුව දෙනක බඳු ඇස් ඇත්තිය මියුලස කියන කාන්තාවට බය වෙන්නපා කෙල්ලේ මං ඔබේ සිත සනසනවා නොපමාව යන්නේ මේ සිසුන් වෙත සිප්සල රජිදාද බැහැ බය වෙන්න එපා කෙල්ලෙ මං යනවා සිසුන් වෙත සිප්සල ගෝලියෝ දිහාවට යනවා රජිදාද බැහැදට රජුරොත් බැහැ දැකලා මම යනවා මේ ශිල්ප ශාලාවට දැන් එයාට පේනවා මොකද සිසු රැස්වේ සිටිති තන තන බලත් මාදස නිතර ඔරවා මා කෙරෙහි නම් නැත පහන් සිත උපදවාගෙන උන් කිසිවෙක් එයාට දැනෙනවා ගෝලියෝ තැන් තැන්වල රැස් වෙලා මන් දිහා ඔරෝල බලනවා මා කෙරෙහි නැත පහන් සිත මං කෙරෙහි පැහැදුණු සිතක් නැහැ ගෝලියෝ ඔරෝනවා මට උපදවාගෙන උන් කිසිවක ඔයා යන්නකො ඉක්මනට ගිහිල්ලා උගන්නන්නකො මේ ගෝලියෝ මන් දිහා රවණවනේ ඒත් බලන්න කොද්දාල කියන එක සිසුන් කෝල වෙති හංගිමි ඔබ හඳුනාතුරු හුදකලාව ගල්ගත කළ ඇදුරානන් හට මෙලෙසට වාසනාව ගෙන දුන්න ඔබ කෙරෙහි ඔවුන් සිත තුළ නම් පිරීතිරි පවතියයි හඟිමි කෙලෙහි ගුණ නොමදු දැන් මේ කිව්වාම ගෝලයෝ රවණවා කිව්වාම මෙයා කියනවා මේ සිසුන් කෝල විතිල කෝලයෝ ලැජ්ජාවට ඉන්න ඔයාව අඳුන ගන්නකම් හුදකලාව කල්ගත කරපු ඇදුරුතුමාට වාසනාව ගෙන දුන්න ඔබ කෙරෙහි කෙලෙහි ගුණ පුදුම ආදරයක් තියෙන්නේ ඒගොල්ලෝ මෙයාට මේ කියන කියන එකට මෙයා කියනවා දැන් අරයා කියනවා මට රවණවා අනේ නෑ ඒව නෑ ඔයාට ආදරේ අන්න ඒ වගේ මේක ඇතුලේ උද්දාල හිතන විදියයි ස්වර්ණතිලකා හිතන විදියයි දෙක වෙනස් ස්වර්ණතිලකාට මේ අනතුර දුර ඉඳලම දැනෙනවා ඒ අනතුර මැද්දේ එයා ට්‍රයි කරනවා මෙයාව බැලන්ස් කළේ තැනට යවන්න හැබැයි උද්දාල මේක ජෝක් කර කර ඒක ආතල් එකක් කරගෙන ස්වර්ණ තිලකා ගාවට වෙලා එයාට රැඳී ඉන්න එක තමයි මුණ